අයිබෝවන් Apple Kade නුවන් අදත් ආව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියනවා වගේ මගේ channel එක හොඳයි නම් මගේ videos හොඳයි නම් subscribe කරලා ළඟම තියෙන bell එකත් all දාලා තියාගන්න ඒ වගේම යාළුවන්ට බලන්න share කරන්න අපේ රටේ අරගලයක් තියෙනවා ඒ අරගලය මොකටද කරන්න කියලා වල රටේ පාලකයන්ට තාම තේරිලා නැහැ හරිද ඒ පාලකයන්ට තේරෙලා නැතුවද නැත්නම් තේරිච්ච දේ සමාජයට පෙන්වන්න නැතු ඉන්නවද කියලා වල අපිට තේරෙන්නේ නැහැ මොකද මේ දැන් ඔවුන්ට ඕනේ කොයිතරම් බිල්ලක් අරගෙන වල මේක නවත්තන්නද නැත්නම් කොයිතරම් බිල්ලකට පස්සේ කැටි දාලා යන්නද කියලා වල සමහර දන්නේ නැහැ මොකද ඒ කට්ටිය උපදෙස් ගන්නෙම ඥාන කියන ගෑණිකින්නේ එතකොට ඥාන කියන ගෑණි වැඩ කරන්නේ කාලිමෑණියොත් එක්ක. එතකොට කාලිමෑණියොත් එක්ක වැඩ කරන ගෑණිකගෙන් උපදෙස් ගන්නකොට හැමතිස්සෙම ලේහා සම්බන්ධ ගනුදෙනු තමයි මේ කට්ටියට කරන්න කියන්නේ. ඉතින් ඒක නිසා ලේ එක්ක ගනුදෙනුව කොයි වෙල විදියට ඉවර වෙයිද කියන්න බෑ. එතකොට මේ අය මේ දහවෙන්ද වෙනකොට කී දෙනෙක්ගෙනම් ජීවිතත් එක්ක මේ අය සෙල්ලම් කරන්න හදනවද කියලා දැන් ඇතුලෙන් ඒ කියන්නේ ඇතුලේ කතා කරපු දේවල් දැන් පිට වෙලා තියෙනවා. ඒක නිසා දැන් මේ මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මේ වෛරය පිරිමාන්න හදන ගෝඨාභය රාජපක්ෂ මතක තියාගනින් අනිවාර්යෙන්ම අහිංසක මිනිස්සුන්ගේ දැන් 2000 හරි මරල කමන්නේ මේක විසිරවන්නනේ දැන් ට්‍රයි එක දෙන්නේ. ඒ වගේම ඒ 1000 මරනවා කියලා කියන්නේ තා 25000 30000ක් නැගිටිනවා කියන එක. ඒක නිසා ඕ ජීවිතත් එක්ක ඒ විදියට සෙල්ලම් කළා. බලගෙත් ජීවිත කාණු වලින් තමයි හොයාගන්න තියෙන්නේ. හරිද? කාණු වලින් තමයි ගන්න තියෙන්නේ අර ගඩා පිට වුණා වගේ. අන්න ඒකත් මතක් කරන්න ඕනේ අනිවාර්යයෙන්. ඊට පස්සේ දැන් ඉන්නවනේ හරක් ඇමති කෙනෙක් කියන්නේ අර පොලිස් ඇමති දාලා තින් දැන් හරකෙක් නේ ඌට කිසි මොලයක් නැහැනේ. ඌ වාඩි වෙන්නෙම මොලේ උඩනේ. එතකොට ඌ අද ඇවිල්ලි වල කියනවා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට මේ දෝෂාභියෝගයට මේ විශ්වාස වංගයට අස්සම් කරන්න නැතුව එන්න එපා කියලා බෝඩ් අල්ලගෙන අහිංසක විදියට හිටු මිනිස්සු ටික ඌ කෝල් කල්ලි වල අර පොලිස් කාර්යයට කියලි වල ඊට පස්සේ ඒ පොලිස් කාර්යය ඇවිල්ලි වල බස්සයක් අරගෙන ඇවිල්ලා කුදලගෙන යනවා 13ක් විතර හරිද ඊට පස්සේ ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියන්නේ මොකද්ද පාර්ලිමේන්තුවේ වරප්‍රසාද මන්ත්‍රීවරුන්ගේ කඩ වෙන විදියට වැඩ කරපු ඒ 13 දෙනා අරගෙන ගියා කියලා කියනවා එතකොට ඒ ගිහිල්ලා ටික වෙලාවක් යනකොට අන්තරේ කොල්ලොන්ට ආරංචි වෙනවා මෙන්න මේ විදියට මේ අහිංසකව බෝඩ් එකක් අල්ලගෙන තමන්ගේ මතය ප්‍රකාශ කරන තමන්ගේ කියන්නේ භාෂණයේ නිදහස භුක්ති විඳපු තරුණ ටිකක් මෙන්න මේ විදිහට කුදලගෙන ගියා කියලා කියනකොට එතෙන්ටම එනවා 1000ක් 2000ක් විතර කොල්ලු සෙට් එකක්. එතකොට උඹලයි අර 13 දෙනාට 17 දෙනාට දාපු තගකෝ ඔය පොලිස් කාර්යෝ ටික ඒ විදිහටම ඇවිල්ලා බස් ටිකෙන් අරගෙන පුරවගෙන යන්න පුළුවන් වුණාද? බලයි කොන්ද බණ නැ අර උස්තෙන් දැක ඇකිලෙන්නේ මිටිතන් දැක මේ ඔයගේ කතාව තමයි ඒතන දකින්න තියෙන. ඒක නිසා අවසානට අර අයින්ස කොල්ලු ටික අරගෙන ගියාට උඹට පොලිස් සමිතියට කොන්ද තිබුණ නැනේ මුන්ට ගහලා ගෙනියපන්. උන්ට ගැහුවනම් උඹලට ගහන හැටි තාමත් උඩ යනවා කට්ටිය හැමුණා නම් බලා ගන්න තිබුණා ඕ බැරියල් පෙරලලිවල මාත්‍යෝ මතක තියාගෙන ඉන්න මේ රටේ මිනිස්සුන්ගේ ආවේගය පරීක්ෂණය ලක් කරන්න හදන්නේපා ඕ විදියට. ඕ විදියට පරීක්ෂණය ලක් කරනවා කියලා කියන්නේ උඹලගේ ජීවිතවලට ලොකු අවධානමක් තියෙන. ඒ නිසා ඒ මිනිස්සුන්ට තමන්ගේ අයිතිය තමන්ගේ භාෂණයේ නිදහස තමන්ට උද්ඝෝෂණයක් කරන්න තියෙන අයිතිය ඒ විදියට රැකලා තියන්න. ඒක රැකලා තියෙන තාක්කල් උඹලටත් ඕ විදියට ඉන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ජනාධිපතිට අගමැතිට අයින් වෙන්න කියලා කිව්වට පස්සේ උඹලට මේ රටේ ඒ කියන්නේ දැන් 69 ලක්ෂයක් මිනිස්සු ඇත්තරම නැහනේ. ඒ 69 ලක්ෂයම මේ දැන් මේ උද්ඝෝෂණ කරන පිළේනේ ඉන්නේ. මොකද උඹලා ගන්න හැම තීරණයක්ම අවසානට ඇවිල්ලා මට සමාවෙන්න කියන தත්තර පත් වෙලා තියෙනවා. එතකොට ලෝකේ දැකපු ජනාධිපති කෙනෙක් වශයෙන් Tamanට සාධාරණව හිතන්න තිබුණා. ඇත්තටම මම ගත තීරණ වලින් මේ රටට මේ තරම් අගතියක් වුණා. ඒ නිසා මම මෙතනින් එහාට ජනාධිපති කම දරන්න තරම් සුදුසු නැති පුද්ගලයෙක් කියලා Tamanට ස්වයංම විවේචනය කරගන්න තිබුණා. ඒ විවේචනය කළා මගේ රටෙන් මං ඉපදුණු මාතෘභූමියට මොන හරි මගෙන් වුණා නම් වරදක් මට සමාවෙන්න මට මෙතනින් එහාට මේක දරන්න තරම් මට සුදුසු නෑ කියලා සුදුසුකම් නෑ කියලා කියලිවල අයින් වුණා නම් එහෙම
හෙටටත් ලෝකෙ කතා කරයි මෙන්න මේ වගේ රටේ ඒ කියන්නේ ආසියාවෙම මෙන්න මේ වගේ ජනාධිපති කෙනෙක් හිටියා මේ විදිහට තමන්ගේ වැරද්ද නිහතමානී ඇවිල්ලා සමාජයට කියලිවලා තම ධූරයෙන් අයින් වෙලා ගිය ජනාධිපති කෙනෙක් කියලිවලා රන් අකුරෙන් ඉතිහාසයෙන් ලෙවෙන්න දුන මොකද මේ තාකල් ආසියාවේ ඕ තත්ත්වයක් පත් වෙලා තිබුණ නැති නිසා මොකද යුරෝපේ තියෙන ඇමරිකාවේ ප්‍රමුඛ ඕ රටවල් වල තියෙන නිසා ඒ තත්ත්වේ ලංකාවේ නැති නිසා ලංකාව ප්‍රමුඛ ආසියාතික රටවල් වල නැති නිසා ඒ තත්ත්වයට පත් වෙන්න තිබුණ ජනාධිපති කෙනෙක් වශයෙන් දැන් ඉස්සරහට ලෝකේ කවදකහරි ලියවිලා තියෙයි බලු විදියට අමනෝක්ති විදියට මිනිස්සුන්ගේ ජීවිතත් එක සෙල්ලම් කළා අවසානට මිනිස්සුන්ගේ ජීවිත වලින් පලිය අරගෙන මේ විදියට මැරලගේ ජනාධිපති කෙනෙක් කියලා කවදකහරි මුලයි නම් ලියවේ ඒක නිසා ඕ මයිනයි ඕ පිස්සයි අවසානට කරේ රට විශාලා මහනුවරක් කරන එක විතරයි දැන්ට ලංකාවේ සංචිත තියෙන්නේ ද්‍රවශීල සංචිත තියෙන්නේ ඩොලර් බිලියන 50යි එතකොට ඩොලර් බිලියන 50යි කියල කියන්නේ කොච්චර එක තෙල් නැවක් ගන්නවත් තරම් මේ මුදලක් නෙවෙනේ එතකොට ඉස්සරහට මිනිසුන්ගේ ජීවිතත් එක දැන්ට 9යි ජීවිත ඒ කියන්නේ අර තෙල් පෝලිම් වල හිටු මිනිස්සු මැරුණේ එතකොට බෙහෙත් ටික නැතුව මිනිස්සු අනන්තවත් මැරෙනවා ඊට පස්සේ මේ දරුවන්ගේ ගෙදර ජීවිතේ සුරක්ෂිත කරගන්න බැරුව ගෙදර ජීවිත වලට ආහාර පාන ටික ඒ සුරක්ෂිතතාවය දෙන්න බැරුව දෙමව්පිය කොච්චර බෙල්ල වල දාගෙන මැරෙනවද එතකොට මේ තරම් මිනිස්සුන්ගේ ජීවිත වලින් මෙහෙම පලිය අරගෙන දැන් ඉස්සහට මේ 10 වෙනිදා පස්සේ ජීවිත කී දහහකින් පලිය අරගෙන දැන් ඕ බලය අතාරින්න හදන්නේ එතකොට ඕ බලය දැන් ඇතුලේ සාකච්ඡා කරානේ මිනිස්සුන්ගේ මිනිසුන්ට ගහලා හරි මරලා හරි මේ බලය රැක ගන්න ඕනේ කියලා. එතකොට 10 වෙනිදා වෙනකොට දැන් ගහන්නද දැන් ලෑස්ති කරගෙන ඉන්නේ. එතකොට ගහලි වල 2000 3000 මැරෙන මොනාට කමන්නේ. ඥානක්ක කියපු විදිහට දැන් එහෙම මැරලා හරි කමන්නේ. මේක දැන් මේ අල්ල ගන්න කියන්නේ කියන්නේ. එතකොට ඒ ජීවිත 2000 3000 මැරෙනකොට උඹලයි ජීවිත ඕ විදිහට සුරක්ෂිත තියනවද? ඕ ඥානක්කට බේර ගන්න පුළුවන් වේද ඊට පස්සේ? ඒක නිසා ආමිගේ කොල්ලෝ කෙල්ලෝලයි ජීවිතෝ විදිහට රකින්න යන්නේ හෙට අනිද්ද උන්ගේ යාළුවෝ උන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ මරණ ගෙදරවල් වලට ගේනකොට ඒක නිසා උඹලට ඕ තත්ත්වේ වැඩි ඈතක නැ මේ මිනිසුන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්නේ වලට වන්දි ගෙවන්න ළඟදිම උඹලටත් ඒ තත්ත්වේ උදා වෙනවා ඒක නිසා අනිවාර්යෙන්ම අදාල්ලගෙන ඉඳී ඔය පොලිස් කාර්යෝ ටිකක් හෙට උගේ දරුවන්ගේ උගේ ඥාති මරණ ගෙදරට ගේනකොට ඔබගේ ජීවිත රකින්නේ නැහනේ උන් ඊට පස්සේ උඹලට විරුද්ධව අනිවාර්යම නැහැ කිව්නෝනේ ඒ දවසේ වැඩි ආතක් කරගන්න නැතුව දැම්මත් බැහැලා ඵලයල්ල ඔච්චර මොකද්ද ඔක තියෙන්නේ නඩුවක් තියෙනවා නම් නඩුවට අවශ්‍ය විදියට මූණ දීපල්ල උඹලට ලැජ්ජාවක් බයක් තියෙනවා නම් ඒක තමයි කරන්න ඕනේ එතනින් එහාට දේවල් නැහැ ඉතින් අපි කියනවා මේ වෙලාවේ අයින්සක මිනිස්සුන්ගේ ජීවිතත් එක සෙල්ලම් කරන්න එපා රටේ ජනාධිපති වෙන්න ඡන්දේ දීපු මිනිස්සුන්ගේම අවසාන ජනාධිපති වෙලත් ඒ මිනිස්සුන්ගේ ජීවිතවලින්ම වන්දි ගන්න තරම් බල කොයි තරම් සැහැසි මිනිස්සුද හරිද එතකොට ඕ හිටපු රාජපක්ෂල කිසි එකෙක් මෙච්චර කාලයකට අයින්සක මිනිස්සුන්ගේ බදු මුදුලෙන් ඒ ගෙදර ගෑණි දරුවෝ දරුවන්ගේ දරුවෝ යැපුණේ මේ අයින්සක මිනිස්සුන්ගේ බදු මුදුලෙන් එතකොට ඒ බදු මුදුලෙන්ම යැපිලා බල මේ මිනිසුන්ට මේ තරම් වෛර කරන්න තරම් බල මොන තරම් තුච්ච මිනිස්සුද ඒක නිසා අපි කියනවා දැන් රටේ මේ තරම් අගා ඒ කියන්නේ මේ තරම් අගාධයකට දැන් මේ උඹලනේ උඹලයි 74ක් කරපු එකයි උඹලයි මේ අවුරුදු 2-3ට කරපු එකයි මොන තරම් රට අගාධයකට දැම්ම. එතකොට ලෝකේ දරිද්‍රතාවය අතින් ඒ වගේම උද්ධමනය අතින් දැන් එන්න එකින් එක පහු කරගෙන යනවනේ. එතකොට අද උද්ධමන තත්ත්වයන්නේ දැන් මේ පත් වෙන්න හදන්නේ. එතකොට ඊට පස්සේ රටේ තෙල් ටික නැහැ, පෙහෙත් ටික නැහැ, පොහොර ටික නැහැ, කෑම ටික නැහැ. අවසානට මිනිස්සු දැන් තැන් තැන්වල මැරි මැරි යන තත්ත්වයක් තමයි උදා වෙන්න හදන්නේ. ඒක නිසා බලට දැම්මත් ලෝකේ ඉන්න ශ්‍රී ලාංකිකයන් දැන් ලොකු උනන්දුවකින් ඉන්නවා මේ රට උදව් කරන්න මේ රට වැඩලා තියෙන කියලා මිනිසුන්ගේ හදවතේ තියෙන ඒ නිසා අර ගෝඨාභය ඉස්සල්ලා එනකොට තරුණයන්ගේ තිබෙන පිපිදීම් වගේම දැන් ඕ ගෝඨාභය මෙතනින් බැහැලා යනකොට ලංකාවේ මිනිසුන්ගේ ලොකු උද්‍යෝගයක් තියෙනවා මේ රට වැටිච්ච දැන් නැගිටින්න අපි උදව් කරන්න ඕනේ කියලා ඒ උදව් ගන්න පුළුවන් වටපිටාව හරිගස්සලා ගෝඨාභය උඹ බැහැලා ඵලයන් දෙයනේ කියලා උඹලා ඕ මයින්ත් එක්ක උඹලා සම්පූර්ණ තොලොංචි වෙලා ඵලයල් ඕ බලයෙන් එදාට
මේ රටට සුගතියක් වෙන. ඒක නිසා ඒක තමයි කියන්න තියෙන්නේ. එතනින් එහාට දෙයක් කියන්න දෙයක් නැහැ. මොකද මිනිසුන් කියලා කියලා එපා වෙලා තියෙන්නේ. මොකද අපි දැක්කා ලෝකේ දැක්කා ලෝකෙන් ආදර්ශ අරගෙනවල විටින් විට මේ රටට ඇති වෙන තත්ත්වේ කිව්වා. දැන් එතකොට අදි උද්දමන තත්ත්වයක් ඇවිල්ලා ලෝකෙ උද්දමන වේගය වැඩි වෙලා මේක දැන් කිසි දෙයක් නැතුව රට එකතන හිර වෙච්ච වෙලාවට මිනිසුන්ගේ ජීවිත කන්න බොන්න විදියක් නැතුව අත්‍යවශ්‍ය සේවාවල් නැතුව සියලු බෙහෙත් ටික නැතුව මිනිස්සු මරනකොට ඒවට කවුද වග කියන්නේ. ඒ නිසා රටේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට දැන් මේ රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට උදව් කරන්න උඹලා ඔතනින් බැහැලා ඵලයන්. ඒක තමයි ඉල්ලන්න තියෙන එකම ඉල්ලීම. උඹලා බැහැලා ගිහපු දවසට මේ රට සුගතියක් වෙනවා. ඒක ඒකාන්තයි. ඒක නිසා මෙන්න වැන්දා බැහැලා ඵලයල්ලා අදට ගිහිල්ලෙන් නම් ඇපල් කඩේ නුවණ. ආයිත් මේ වගේ වීඩියෝ එකේ හමු වෙමු බලාපොරොත්තු වෙමි. සිරි දෙනාටම තෙරුවන් සරණයි. ආයිබෝවන්. අරගලයට ජය වේවා. උඹලා ඉන්න හම්බෙන්නේ නැහැ වැඩි කාලයක්.